අද කතා කරන්නේ සන්නවේදන ස්වරූප පිළිබ සවේදන ස්වරූප පිළිබන්තුෙන පාඩම දෙවනි මාතෘකාව සන්නවේදන ස්වරූප සන්නවේදන ස්වරූප කියනකොට අපි මුලින්ම ස්වරූප කියන්න මොනවාද කියලා හඳුරගන්නන් ස්වරූප එතිෙන ෆෝම්ගේ ප්ම තැමතන ස්වරූපය ක කියනගට සිංහල සද්ධකෝෂයේ ර්ථක කීපය දිලදින ගතම තමාගේම රූපය ආකාරය හැඩය පෙනුම් ස්වභාවේ තත්වය ගතිය තොරතුරුන කමි වගේ අර්ථකිීපයක් තිේනම ස්වරූප කියෙනක එතකොට අපි මේ කතා කරන්න සනිිවේදන ස්වරූප පිළිවු මේ කතා කරන්න සන්නවේදදින ස්වරූප පිළිව කොට සවේදනය ස්වරූප කියනකොට සන්නනිේදනය ස්වරූප අපි හඳුනගන්න ඒක කියන සන්නවේදනය කරන ආකාරය අත්තය කන සන්වේදනය අපි කරන ස්වරූපය ආකාරය කියන දැන් අපි මොකක්කාරේ දැ පුද්ජිලේකාවුත් පුද්ගිලය කතගේ ප්‍රසේ යාට ස්ටाइල්ල එකක්තේ නොන් එයාටුවාකු ජීවත් වන්න කියන ං ආකාරය ස්භාවයක් ස්වරූපයක් අපට දකින්න පුළු පයාජීවත්තන ආකාරය එදද සවේදනය තුළත් අප ටේවගේ විධ ස්වරූපතින යතර එකක් තුමා වාචික සන්නවේදනය අනක නිර්වාචික සන්නවේදනය කතන ස්‍යේදනය ශ්‍රව්‍ය සවේදනය දෘෂ්‍යෂ සං්‍යවේදනය ලිකිත සංවේදනය රූපණය විඩිමත් හා විඩිමත් සවේදන ද නිදන වි සරූපති න ලට තේරෙන හනද සංවේදන ුරූප කිය අදහස් කරන්න අපි සංනිවේදනය කරන ආකාරයන ඒද වාජික සංවේදනය කියනකොට අපේ සනිවේදනය කරන ආකාරය ක්‍රමවේදය එතකොට නිර්වාාජික සං්‍යේදධනය කියනකුට එකට තේරෙන සංවේදනය කියන ක්‍රම වේදයක් තුරට සනිවේදන සුරූප කියලා කියන අතරම සනිවේදධනය කරනු ලබන ආකාරය සංනිවේදනය කරනු ලබන ආකාරය එතකොට මේ සං්‍යවේදනය කරනකොට විශේෂිම මෙ ආකාර වගේම තම මේ ආකාර අපි පැත්තකින් කුසලතා වන් විඩියයට වර්ධනය කරගන්න පුළු සවේදනය කරනු ලබන අප යොදාගන්න ලබන ක්‍රමවේද තු මේ තන් ක්‍රමවේද ආකාර නැතම් මේවා අපිට ඉට පස්ස වා ඒ ඒ කුසලතා විදි සංවර්ධන කරගන හු ැ දාහරණයක් විදිර වාාචික සංවේදධනය කකිෙන අපි කහොමද සංවර්ධනය කරගන්න නිරවාජික සංවේදනය කහොමද පේ තමන්ගේ සංවේදන ක්‍රියාවලේ සඳහපි සංවර්ධනය කරගන්න යතර අපි බලමු මේ එකිනික කාරණාවන්න සරලව අලනි කාරණාව වාජික සංන්නවේද තුන්කට අදාළට ඉතනවාලට මුලින් යපු බන්ධ නි පිළිවන් තුොරතු තියෙනවා අි බලමු නැවත වතාවක් මේ පිළිබඳව අවබෝධයක් ලබාගන් ඇතර වාජික සංවේදනය ක කියෙන ර්බල් ක මියනිිකේන් ප ලමකටකින් වාාජික සංවේදනයගෙනටත්මකට කිනෙනවා. වර්බල් කමනින් වර්බල් කමනිිකේශන් කියන්නේ දැ අපි කියනවා මේ භාෂාවේ වචනයි සබද්ද රටා වචන රටා භාවිත කරමින් සිදු කරන සන්නවේදනී තමයි වාජික සන්නවේදනයක ලකන් අපද එතකොට දැම් විභාගට අපිරා වාාජික සංවේදනය අදහස් කරන්න මොකක්ද කිය වාජක සංවේදන අදස්රනය භාෂාව පාතින සද රටසා වචන රටා භාවිත කරමින් අපි කරන ලබන සං්‍යවේදනයතම වාචික ස්‍යවේදනකයන්. එ සද්ධ රටාසා වචානටා කියල කියෙන දැන් අපි කතා කරනකොට ඒවට තියනවා විවිධ සද් දැන් අපි ගත්තොත්ේම දැන් සොරසාවි්‍යියන්ජනනි කල සිංහල භාෂාව ත් ොත් එතකොට ොයක තින සද්්‍යයක් තනින් සද්ධ කරන්න පුලුව ියන්ජනය තනින් සද්ධ කරන්න බෑ සොරයන්ගේ උපකාර ඇතු සද කරන්නු එතකොට ඒ සන්ධයන් යන් ගැලපීමකට අනුව සකස් කරගෙන තමයි අපිැන අප ඕනම කෙනකුට පිළිගන්න පුළුවන් තේරුම් ගන්න පුලන් සද්‍යයක් අප විට කරන්න එතකොට ඒ සබද්ධය අහසාදද රටාහලා ගැන හද ඒ සදධයන් මනාවකට ගැලපීමක්තේන රටාවක්තයන වචනය වනත් නිකං ඔයේ වචනාතරම මෙතන තිබට පිටර්ථයක් කියන්නේෙ ඒ වචනලට රටාවක්යෙන ගැලපීමක්තයනු එතකොට ඒ වගේ විධිමත්ව අපි සනිවේදන ප්‍රියාවලිය සඳහා භාෂාව බාට කිරීමක් තමයි වාචික සන්නවේදනය තුළ අපි වාචික සන්නවේදනය වස්ෙන් කතා කරන්න ඒවගේම වාජික සන්නවේදනය තුළින් අප මෙන්න මේන කාරයන්ටික කරනු වාජික සසන්නවේදනය භාවිතෙන් අපට මඩේවල් කරන්න පුළුවොමනවා අද මෙතර තියෙන ඉගැන්වීම හා උපදේස්වීම මග පෙඩි මේවා අපි දන ජීවිතේම අප ේරෙන දවන ම ලො ලකුප පහැදිලිකිරම් කරන්න වලටම තේරෙන පුද්ගලයන් අතර තොරතුර හෝමාරු අපි අතර ඔයා සාම මාතර යා සාපපුද ගල යන් අතර අපි තොර තුර හ මාර කරන වාචක සන්නද අපි පාවිතිතකන වාාජක සංන්ේද ටහැනවා. ඇදර මානව සම්බන්ධතා පවත්තාගඥයන් අපේ සම්බන්ධාවන් පවත්තාගෙන ර වචන භාවිත කරන්න භාෂා භාවිතගන න වාචික ස ේදදි භාවිතකරන්න සිතේ ඇතිව වන භාවයන් ප්‍රකාශකට පත්කිර අපේ හිතේ තිෙන අදහසභි ප්‍රකාශ කරඩ අපි වචන භාවිතගනු න ඉට වස්සේ ග පෞෂ ඇතිකිරීම හා විධකාරය ප ගැනීමට අපි පුංචලයාගේ ස්වරූපය පෞුෂය මේ ඕනම දෙයක් බාහිර සමාජ හඳුනගන්න අපි භාවිත කරන භාෂයාවත් එක්කන එතකොට අපේ භාෂාව කෙනක නැතම් වර්බ कමනිकेशන් කෙන එක තම වැදගත්ව ෙන අපේ පවෂ ත්තය හඳුනා ගැනීම දර වාජික සන්නවේදනී මගින් අපි මොනවද ලැබෙන්නේ මේ කුසලතාවක පැත්තික මලීමක කුසලතාවන් ී ම පිම සංවරධන කරගන්න ලාම ංන්න ේදනන ්‍රාාවල තුළල එකන වාාජික සන්නවේදනය තුළ අදහසා තොරතුරු කියන ඇතුළ දැනමූ වර්ධනය කරගන්න පුළුවන්ගම වාාජක සන්නවදය පාජික සන්නවේදය ියල්ලනකොට පෙළලා අපේ සන්නවේදන භූමිකාවන් දැන් අප මේ කරන වාජික සන්නවේදයන එතකොට අපි අතර තියෙන අහ. උදහස්ුවමාරු කර ගැනීම තුළ අපට දැනුව පර්ධනය කරගන්න පුළුව අ අනි පැත්තෙන් තමයිද මේවා දැන කුසලතාවක් බවට පත් කරගන්න මේ මේවා තියෙන් නොනට වාජික සන්නවේදනය කුසලතාව බවට පත් කරගන්න අපි සපස් සකස් කරගත යුතු හදාගත යුතු වර්ධනක කරගත යුතු දේවල තියෙන එඇ පෙරස සූදානම කියල ගන්නේ වා කතා කරන්න මොනවාද කියල කාල්තියම සැලසුම් කරන්නවා ඇගේදරදීපම සෞුදරට අතාකන්න ට සැලසුම් කරන්න නම විඩිමත්ව සං්‍යවේදනයක් කරන්න යනකොට අපි පෙර සූදානමත්වයෙන වාචක සංන්නේදනය නැත්ත අපිට ඒ කරන්න යන කාරය හරියට කරන්න වෙන්නේ නෑ. හරද ඊටවාසතමායි අපිට පුළුවන් ඉලට ඉදිරිපත්කිරීමේ කුස්සලතාවන් සංවර්ධනය කරන්න වචන කියලකවට ඒකට අප අපේ සාද්්‍යයන්ට අපේ වචනවලට ඒ ප්‍රකාශ කරනකොට එතකොට එකට අපි කියනවාම අනි්‍යන අනි්‍යනට ක ඒ ඉදිරිපත් කරන පනිවිලය අවබෝධ කරගන්න පුළහන් විදිෙන් අපි ඒ අදහ සිදිරිපත් කරන්න එතකොට ඒන අපි හුඩෙක් වචචන එළියට පිට කිරීමට වඩා දිරිපත් රීම කුසලතාවක්තිය නනන එක නිර්මාණ ශීල්ල ෙන්න්නු දෝට ඒ අපි සංවර්ධනය කරගන්න වන වාාජක සන්නවේදනයතුර එතකොට ඒත් එක්කම යෝග්‍ය භාෂාවක් මෙතන දී යෝග්‍ය භාෂාවක්වය ගැන හුදෙක්ක කැන ග්‍රහකෑ තේරෙන භාෂාවක්ම කියනකනෙවෙක් අපේ අපි දන්න භාෂාව වනත් ඒ භාෂ භාවිත රටාවක්තයෙන්න්න යෝග්‍ය භාෂා රටාවක් ැ ඔයාගේ කතන රටාවක්යේ නො කිය කෙනෙුට තේරුම් න්න පුළුවන් වේගේ එෙන්මකි වට කෙනෙකුට තේරුන්ගන්න මරුයි ඉඩ වසයෝ සංකීරණ වචචන මොතේරෙන වචචන භාෂය භාවිධකළල ඒව තේරුම්ගන්න මාරුයි. එතකට වඩාත් පලදායිව යමකුට අදහසක් තේරුම් ගන්න පුළුවන් විදිියේ යෝග්‍ය භාෂාරටාව අපි භාවිතක කරන තුළ තමයි පණි විඩියය සමාජගස්තවෙන්න. ඉළඟ ේතමයි අප ස්පී අත්වේ කෙනෙක පෞජ්ගිලි කණන්න නිතාාවයා හා ස්‍රී අත්වය ගොඩන ගීම. හද. කියන්නේ තමන් තවන් තුළ වාජික සන්නවේදනය තුළ දැයි අපි කතා කරන පොට දැව අපේ හිත්තලට මෙන්න මේ අය හරි පවු ෂත්‍යයත් තුළ කතා කරන ඔවුන්ට ඔහුම් පිළිබඳ විශ ආකල්පයක් ඇති ඔහු අභිමානයකින් කතාගන්න හෙම චරිත අපට හම්බවෙන එතකොට වාජික සන්නවේදනය කනක තුළ අන්නේ වගේ කුසල්තාවන් සංවර්ධනය කරගන්ද සිද්ධ වෙනවා තමයි අපි කතාහරන්න වචනවලට වටිනාකමක් තයෙන්න ඒන ඒක බගකීමක් අපි ගන්නු අපේ කටෙන් වචනය ප්‍රකාශනම් පස්සේ ඒක පිළිබඳ වගකීමක් ගන්නුව දැන් අපි අර කතාාවත්තයනමු කදද අප අපි කටෙන්යම් වචනය පිටෝ නොත්තහෙමඒ පිට විච්ච වචචනය නැවත ඇතුන් ලවත් අද්දවන්න පුළුවන් කමක් නෑ ඒ අපි ඇත්තට වගකීමකින් කතා කරන්නවා ස අප කාටවත් සොරි ක කියණගනවෙයි වෙද්දගත්වන්නේ අපි කට එලියට දාන කොට වචනයක් මං මේ කතා කරන්න යනදේ හරිද කෙනගේ හිතරිදයිද මේක සුදුසුයිද එතකොට ඒ පිළිබඳව ෆිල්ට කිරීමක් නැත්තං ඒ පිළිබඳුව පේරණයක් අපි අපේ මනස තුළින් ඇති කරගන්නවා. එතකොට හම නැත්තන් අප වාජික සං්‍යේදනය වගකින් විරහිතව වචන භාවිතකළොත් එතන සන්නවේදන සංහිදියාවකට වඩා ැටුලු කාරී ත්යකට අපිට මූුණ පාන සිද්ධ වෙනවා. ඒත් එම සනිවේදනය කරනකොට අපට ප්‍රමාණවත් පරිදි වචන නැත්තම් දෙකයන්නේ යන් අදහස ප්‍රකාශ කන්න ට ඒකට අදාළ සුදුසුම වචන භාවිත කරන්න අප අසමත්වෙන වන එතනදීත් අපිට අප පණවිඩිය හරියට සමාජ කර කරන්න බැරිවෙන් එසා අපි සුදුසුවාකෝෂයක් භාවිත කරන්නත් සිද්ධ වෙනවා. එතකොට ඔයගේපු කාරණ ටිකාපී. වාචික සේදනයේදී මුලින්ම වැදගත්වන කාරණ ආටිකක් එතකොට අපි ඒක පැහැදිල වෙන වාචික සංවේදන ගෙන සරලවගත්තොත් අපි භාෂාවක සද්ධ රටා හ වචචන රටා භාවිතයෙන් කරන ලබන ස්‍යවේදිනනිතුමාගේ වාචික සන්නවේදනී කල කියන්නේ එතකොට සමාජයන්න කතා කළ හැකි ඕනෑම කෙනෙකුට භාෂාවේ යොදාගෙන වාචක සංවේදදින ියලෙට පුළුවන් එතුර වාචික සං්‍යවේදනය කළ කියන්න එක පැත්තකින් හොදක් කතා කරන්න පුළුවන් වීමවා. වඩ හොඳු සන්නවේදකෙක් එටඩම් වාචික සංවේදන කුසලතා සංවර්ධනය කරගන්න ඕනේ ඒ සංවර්ධනය කරගන්නවන මොනු අදගෙන කව මේ කතාරලා ඉදිරිපාත් කිරීමේ කුජලත ඔගේ භාෂාරටාව වගකීමෙන් යුතු භාෂා භාවිතය භාකෝසේ පෙර සූදානම්න මේ වගේ කුසලතාවම් වාචික සංවේදනයද අපිංවර්ධනය කරගන්න ඕන කියනෙකත්තම කතාහ කලා. ඊළඟ දෙවනි කාරණාව, ම වාාජකසන් ේදන කියන ොක්ද ගැක පිළිබඳ ග බද ාමලි හෝජිකසන්වේදෙන කියැන මහක්දගනක දැම් පිට ආද ෝ මුදරුවන්නේ. ගේ තමයි නිරවාජික සංන්න්‍යේද අන්ුවබල් කමනිගේශන් දු නිරවාාජක සංන්නවේදනය කළක අපපි මෙදන කියන ලිකිත හෝ කථන වචන භාවිතයෙන් තොරව හරි තවුණ මතක තියාගන්න ඕනේ ඒක ලිකිත වෙන්නෙත් නෑ කතන වෙන්නෙත්න වචන භාවිය තොව පුද්ලෙක් සි තවත් පුද්ලෙකත් තොරතුර ඉදුරු පත්කිරීම නිරවාාජක සන්න හරි එතුකොට එතන කඩින් දෙගක්ති ොහද දාාතන් වචචන භාවිත කරන්නන ලිත සහ භාෂනයකින් හරි එතකොට දෙකින් තොරවාපයන්කෙනෙකුට අහස ප්‍රකාශක්‍රීීමණ යොදාගන ලබ නොනෑම ක්‍රමේදයක් අපිගෙන නිරවාචික සංවේදනක නම් බල් කමිනිින් එතන ලිත වචන ඇත්තත්නය කථතන වචන ඇතත්න ඉට අමතරව අප ටෝනම දෙයක්වාචික සන්නව නිර්වාාචික සන්නවේදය සඳ භාවිතක කරන්න පුළුව මේකට අප එක පැත්තිකින් කියනවා බොඩි ලැංවෙේජ් කියලත් කියන මැතන් අප කියනවා සයින් ලංේ් කියලත් කිය හරි ඒකි වේ සංඥාභාෂාව කියලත් කියනවා නැත්තන් අපේ සරීර යපයෝගිකොට කියෙන අන තංග චල නොමකින් කරන ලබන භාෂාවක් විදිට බොඩි ලං ේජ් කියලත්තර මකට කියන තිකන් නිර්වාචචි ප සංනිවේදනය ප්‍රධාන වසයෙන් අපි සයින් ලංවේජ් සහ බොඩි ලැං ේජ් කියලා සංඥා භාෂාව සහ සාරීරක භාෂාව වසයෙන් කොටස් දෙකකින් අපි කතා කරු. එතකොට දැන් මේ සංඥා සහ ශරීරය අංග යන් උපයෝගි කටගෙන කරන ලබන කිසිදු දෙක අර ලිකිත බවක්හෝ කතන බවක් හැඟවෙන්නේ නෑ හැඟ වෙන්නේ නෑ හරිද එතකොට දැන් අපි සංඥා භාෂාවෂඳහා භාවිත කරන මොනද ස්්‍රවිය සංඥා සහත් දෘශ්්‍යෂ සඥාකන දෙකම් හරි. සංඥාභාෂාව කලාක් අපිවොල් දැන් නිර්වාචික සන්නවේදනය කළකන්නේ ලිකිිත භවකින් සහ කතන භවකින් තොරව පියම්පුද්ගලයක් සමඟ කරනු ලබඳ සංන්නවේදනය අපි කිවවා නිර්වාචික සන්න්‍යවේදනක නිරවාජචක ස්‍යවේදනය කනක සංඥාභාෂාව සහ සාරීරික භාෂාව කළ කොටස් දෙකක්යෝ. එන ඉළඟට කියෙනවා දැම්ම සංඥාභාෂාව කියෙනක ශ්‍රවග්‍ය සංඥාව සහ දෂ්‍යය සංඥා කළ දෙකක්වේ. එඇතක දැ යාලක තේරෙනවා. සංඥා කියනක තුළ දැන් අපිට යන් සංඥාවක් නිකුත් කරනකොට ඒක සද්ධයක් විදියට නං අපිටටයෙන් එක කතනයක් නැවේ එක සද්ධයක් විදිහයට නම් දුට එක අපි කියනවා ශ්‍රව්‍ය සංඥාවක් කියලා යන් සංඥාවක් නිකුත් කන්නකොට එක මේජ එකක්නගේ අපේ ඇස්වලට නන් දර්ශනයවෙන්නේ අප ඒ එකට කියනවා දෘෂ්්‍යය සංඥා කියය හරි එතකොට අපි කියෙන සංකේත සංඥා පින්තුර රූප සටහන් පෝස්ට චායා රූප හරිද එතකොටඒවා කාටුන් සිතයන් වෙන මේවාපී මේ සංඥා කියන කාණ්ඩට ඇත්තෙන් හරි සඥා කාණ්ඩට ඇත්තන දවදා නැ දරි යුතු දැවලට ඇහැට පේෙන දෙවනම් තන ොඩට සංඥා න න දවදදාහනැ දෙරිදකු කලලයිට් එකක් කියලා දවනේ ගැන කටිට කලලයිට් එකක්තයෙන් එතකොට ඒ අපට ඇහැට නිපේෙන් එතකොට ැ කන්නට අහ අපට ඇම්ියල එකක් යනෝ එතකොට ඒ ඒ අපිට සංඥාව අපට කණට ඇහෙන් එතකොට එක එතන භාෂාවක් ලිතත් නෑ වාචිකවත්නෑ නමුත් අපි කණට සද්‍යය කැනෙ අපි තීරණය එක නො මේ සද්ධිත්යක මේක ඇම්බලන්ස්ක එට පැස්ස දැහා උදේට එනවා ගැමට කවද චූන් පානෙන් එදර චූන් පාන්කොට ැන් අපි ඇරහා කක්ද මේ ඒක තින සද්ධය ඇහැන කොටම අපි අපි ක නාන්න චූන් පානය වාකිය තුට හරකය ගද්‍රී නට චෝණ නොකල න් පාකොට එතකොට ඒ වගේ මේ ඒ සද්‍ය කනටහන් තුර නිරවාජික සන්නවිේදය නන්වබල් කමිශන එකක් තමයි එතන සිද්ධය හරි එතකොට දැ මේ වගේ තියන ලක්ෂණ තමයිැ නිරවාජකතිය සන්නවේදය තිෙන ලස්සනය ලක්ෂණයක් තමයි පතේ මේ වාරය බවෙලට වඩා මේ හරි පවපුල් එකන වාචික සන්නේදන වර්බර් කමනිිකේශන් එකට වඩා මේ හරි පවපු එකෙන් හරිම ශක්තිමන් ග ශක්තිමත් කලාගන මේක තක්ගාල කෙනෙක් තුළ හැඟීමක් ඇති කරන්න පුළො ටක්ගාලර වචනවලිින් ප්‍රකාශ කරන්න බැරි අදහසක් කෙනෙකුට දෙන්න පුළුව අවාජික සන්නේදින කලත් මේකට කියෙනවා නිරවාජික සන්නවේදන කළලත් මේකර කියෙන හර එකට හේතු තම දැහිතන්නක දැම් මම ඔයාගේ මහුණ දිහා බලාගෙනින් එතකට මමාන් ඔගේ මහුණ දිියහා බලාගෙන මගේ ඇස් දෙකින් ඔයාගේ ඇස් දෙක දිහා බලාගෙන මට සාමාන්‍යෙන් වචනයකින් කියන්න පෙරි අදහසම් මට මගේ ඇස් දෙකින් ඔයාගේ ඇස්තට කියන පුලු එතකොට අපිට මේ පිළිබඳ අත්දැකින් තියෙනවා එතකොට අර වච්චනයට වඩා ඒ ඇස් දෙකින් කියන ඒ පණවිඩේ හරිම සංකීරණ අපි කෙනෙකුට අත්පොඩියක් ගහලා අතවන්නකොට ි වචනයකින් කියන ද වඩා හරි හරි ප්‍රබලයි එතකොට අපිට අය මටද කාටද කියලා අපි හන්න අනිවාරයෙන් දන්නවා මේ මට කියලා අපි ටක්ගල එකට රස්පන්සේක දක්වනු ප්‍රතිචාරි දක්වනු හරද ඉළඟට තමයි මේක ග්‍රහණය ඒ අපි ගැන මේ හාවාජක සනවේදනෙක් මනම ග්‍රහණය කරගන්න පුලා ඉගැන න්ඩ ටේන් කරගන්න තරම් කරගන්න පුුව හරිද ළඟේ තමයි මේ මතක තියාගන්න පුළුවන් දැන් අපි දැන් මංකි චූන් පාන් කියනකොට අපිට හරි මතකයි එතකොට අපිට අයිස්ක්‍රී එකක් හැනකොට අපට හරි මතකයි කලලයිට් කියනට අපිට හරි මතකයි එතු මේ සංඥා පද්ධ තිය එක නවාජික සං්‍යවේදන තුළ භාවිතවන ඒ ස්‍යවේදන ක්‍රමවේද හරිම අපිට ඉක්මනින්ම මතක හිටිනෝ දැහි තැන්න කොයාලා දැන් ඔය හමරිකන් වල තියෙනවා Fබයි කියලා හරි එකන රජය තුළ විවිධාකාරයෙන් මේ රාජ්‍ය තොරතුරු ත ආරක්ෂණ සංවිධානයක ප දද පරට සඩිය වගේ තිය එ පොලිසි වගේ අයට ග එයාල් ප්‍රක්ටිස් කළ ති නොකද එකනේ අපරාධකරුව අපරාධයක් කලාද නැද්ද කියන එක ඔහු ඉදිරිපත් කරන වචන වලට වඩා ඔහුගේ හැඟීන් වල නැත ඔහුගේ තියෙන මේ අවාජික සන්නවේදන ක්‍රනවේද වලි තීරණය කරන පුළුවන්කල් හ එතකොට මේ එක ඔහ ඒ ප්‍රක්ටිස්සක පුහුණුව ඒනිරධාරන්ට ලබල දිල තින ආක්ෂක සංවිධාන වලට. ඇයි කවරුත් වැද්ද කල වැරදදි පිගන්නන්නේ නෑනෑ කියෙනගෙන් හැබයි ඒ නෑනෑ කියල කිව්වට කෙනෙක් සක් පිළිබඳව සැකයක් උපදින්නේ ඒ සැකයම්මත තවදුරටත් ප්‍රශ්න කරණය කරගන කරගෙන දිගට මආකණ්ඩවේ ක්‍රියාවලී යන්නේ අර ආවාචික ස්‍යවේදනකාවේදක් දපිම හෝයා මොක්රරි වැරදක්කයන්නවා ඉට පස්වයා න නෑ මංකල ෑැ කියල හැ ඔයා වාචිකව ඒ ප්‍රතික්ෂේප කලාට අවාචිකව ඔයාඒක කලාද නැද කියෙන එක හොඳ සනිවේදනුට සනිවේදකයකුට ඒක පුළුවහ කමතිනවා. කියම්. ඇයි ඔයාගේ ඇස්වලින් ඔයාගේ මුූහුණ රියවලින් ඔයාගේ ඇගිලි චලනය වන විදිහෙන්. ඉට පස් ඔයාගේ බොඩි මූමන්ට්ක ඔයාගේ පාද දෙක හෙලවන විදදිිය. ජිටපස් ඔයාගේ ඇග චලනය වන විදිිය. ඉදිර මේ හැම ඉරියවෝකින්ම අපි ඒ තොරතුරු සනාතකරගන්න පුුව එනිසා තමයි දැන් ඔය ගොඩක් කලාවට අපි ඩිබේට් කළේ එකැන ඔය විවාද සංවාදවල දැන් වාල දැකලති කැමර එක එකන් ඇංගිලිවලට ඇස් දෙකට තොල් දෙකට ඒ වගේ කැමරාව සමීප කරනවා අපිට සමීප කල දර්ශන පේෙන්නවා. ඒ ඇයි ඒ හුදෙක් වචනවලට වඩා ඒ ඒ වචනවලට තියෙන අර්ථයට වඩා ලොකු පණි විඩක්ක හුගේ ාචික සංවේදන කරමවේද වලින් සමාජිගතය ද දේශ පලාාත්නය මහකල් ොරගමක් කරලා වාචිකව නැකිවට ඔගේ බොඩි ලැන්වේජික තුළ මුහ ීරියාවව තුළ ඇස් වලින් අප ඒ කලාදනඇද්ගල හරිටම කියන්න පුළලුවන් කමතියන හොඳ අදදකින් සහිත හොඳ සන්නවේදකයකුට එක ඇගන්නේකාරි ප්‍රබලයි පහසුවෙන් අපිට ග්‍රහනය තරගඩ පුළුවන්කමතියෙන්. ඉළඟට කියනවා ලෝක පුරා පොදී භාවිත වන මේ අවාජික සන්නවෙදන ක්‍රමතියන හරි ලෝකයේ පුරා පොද වී භාවිත වන අවාජික සන්න වෙදන ක්‍රමතිය ොදැන්වාලලා උදා නැක් දේට යාලගේ පෝර්ණ එක බැට්‍රී ගත්ත ඒ පෝර්ණ එක බැත්විය ගහල කතිරයක් ගහලතිෙනනේ තෝන් පුටින් බින්කටෝන් පුටින්ට බිින් එකය එක මේ බින්න එකට වගේ දාඩ එ පයි කෙන කැන මේ කුණ තියෙන තැනකට එක දාන්න පාගම කදයක පුරායන්න පළ තොට ගින්නක් මතුවඩ පුළුවන්ගේ බින්න එකතු එනිසා එක ගහල තනෙකට ඒක ලෝක ඕනෑම කෙනෙක් දන්නවා මේ ලාංචන මේ බැටේ මේ ගාතන මේක බිින් එක දාන්න පයි කියල කියන්න හේතු මේ ගිනිය විලඩ පුළලුවන්ක අ එතකොට ඉළඟට අපි රතුකුරුසකනකො इට ප අපි ගත්තगे පාස यूनि लांचන इටस අප හॉස්पිටल වෙල තියෙන එක लांචන ගත්තගෙන් පස්සේ එතකො මේවා ගොඩා කලාට මේ පदुිය ොද ඕනෑම ලෝකය පුරා පොදු ලක්ෂණයක් තමයි පොදු පණ විඩයක් පොදු අදහසක්තමාති පාරමාර වෙන කොට එතකොට දුන්බීම හොඳ නෑ කියනකොට පිළිකා ඇති කරයි කියනකොට මේ වගේ තියෙන එකම සිම්බල් එක තම භාවිතය සංකේදයතුට අප ඕනෑම කෙනෙක් දන්නවාම මෙතන මේ තියන මේක කියල හරි හිට පස් ඒ තල වගේ දේවල් සංඥා විදියට ඒ ඒවට එක මාර්තය තමයි සමස්ත ෝකය පුරාතිය සමහරඒවට තියෙනවා ඇයි අපි මෙම ඉගෙන ගන්නේ සහරේවට තියෙන දේශී සංස්කෘතියක් තුළ තියෙන අවාජික සංවේදන ක්‍රමතියෙනවා සමහරයව පොදු වේ විශ්වයටම පොදු අවාජික සංවේදන ක්‍රමතියෙන් එතු මේ දෙක අපිට වෙනස් තියෙනවා කියෙනකාබෝධ කරගන්තම අප මෙම පොදු සංකේත ටිකක් සහ පොදදු සංකේත ටික් අතා කරනුතුත් පොදු සංකේතටයක් කතා කරනට අපි දන්න එක ඇතුළේ අනිවාරම දේශීව විධ රටවල්ල සංස්කෘතිීන් තුළ නිර්මාණය කර ගත්තු සංඥාකම තියෙන කෙල් එතකොට ඒ දේශීව ගත්තත් සමහර සමාජ කණ්ඩායන්තුළ උපසංස්කෘතිීන් තුළ ඒ වගේ නිර්මාණය කර ගත්තු දේවල් තියෙන දැන් සමහර වෘර්තීන්තුළ දැන් මාලු දෙලක් එෙලන කොට කර ඒ කට්ටේ දෙන ධීවර කර්මාන්තයඇතුල යෙන සං්ඥාකරම බස්ස එකක් යනකොට පාර යන කොට බලන්ඩවල් රයිවල් ලගේ සංඥ කරම ඉදරීෙන් බස් එකට පොහම දින ට්‍රැපික් ඉස්සරයින්වා අදගල ොම කියන්නේ කොටකොට න කියල පොම කියන්නේ පිටි පස්සෙන් එකක් එනවා කියල කොහමද කියන්නේ එතකොට මේ වගේ සඥඥාක්‍රම යාල දන්නවා කතාාවහ කරන්නේ අත්තෙන් එංගිවෙලින් සංඥා ආලෝක දර්ශයන මගින් ඒවගේ කියන එතකොට අතීතයන්දල මේව එනවා අතීතේන් දල ආවාචික සංවේදන ක්‍රම කිය දේවල් තියෙන මනිස්සු තමාගේ පණවිඩ අනෙකාට කියන ක්‍රමවේදම කියයන් තවත් කෙනකුට පණවිඩ නිකුත් කරන විදිිය එතකොට එන්නම් දැන්වාලට තේරෙන වාචික සංේදිනයක කිය එක සමස්තයේ නෝතන ලෝක ත්තොත් පොදුවේ ගත්තොත් ඒ සනිවේදන පොදු සංඥා සංකේත පද්ධතිය තියෙන වගේ තමයි දේශීව සීමාවිච් සංකේත පදධතයක් වගේ මංයන් උපසංස්කෘතියෙන් තුළ තියෙන සඥාපාදධතිීන් තියෙන දාහරනයක්ක් විදන යාල පන්ති කාමරේ ස්කෝලිනකොට අනිත් පොදුල් පන්තිකාමරේ ළමයි නොදන්න සංඥා සංකේත භාවිත කරලා තියෙන පුලන් වාල වාලගේඒ අපි ඉන්න ටීමි අතර පණි ුඩුහුමාරු කර ගැනීම සඳහා එතකොට ය ගියත් දෙනකොට ඒ ගිය දන්නේ ඒඒ අදාළ ටීම එකයි විතර අනිත්තා ඒක දන්නේ නෑ හල ඉතිං ඒ වගේ විවිධ සංඥා සංකේත අපි භාවිත කරනවා මේ අවාචික සවේදනය තුළ අනිකාට පනිවිඩ ලබා දෙන්න හරි ඉට පස්සේ සරීර බස කියනකොට එක සරීරරියාව කියන කතා කන්නකොට අපි කියනම මුහුණ ඉදිී අප යිසල කතාකර සයින් ල් ේජ සයින් ල ේජි අප කි විවේ කන කොදුවේ ගත්තකින් පස්සේ ඉඳල සරල සාමාන්‍ය කණ්ඩායමක් දක්වා කොහමද ඒව ව්‍යාත්තයන්නගේ. සාරීරික භාෂාව ගත්තොත් ඒ සාරීරික භාෂාව කියනකහිදී අපේ මහුණි ඉරියව ඉංගී මුද්‍රා නර්තන විලාශයන් මේ හැම දේම අයිති අපි මූුණින් අපට විවිධාකාර විදියට භාවයන් ප්‍රකාශ කරන්න පුළුව එතකොට ඉඳගෙන නීරියාව එදකොට ඔයා යන ඉරියාව එතකොට ඒ හැමදකම ඔයා ගැෙන යම් පණවිඩයක් සමාජගත වෙන ඔයා අපිගම කොයා පාරය සාමානින් අපේ සාමානය යන ගමන් රටාවත්තියෙන බයි අපි සමහර්දවසලට ඒ සාමාන්‍ය ගමන් රටාවටඩ වෙන විදීටයන තුට බහිර දකිනගෙනා දන්නවා අදමයාටික කලබලෙන් අක්කර ප්‍රශ්නයක වෙන්ඩති කවදාවත්යා මෙහෙම යන කෙනෙක්න ෙවෙයි එකට අපේ අඳන ඉරියව් අඳින ඇඳුම අපි යන ඉරියව මේ හැම දෙකින්ම ඒක බොඩි ලැං ේජ් එක තුළ විවිධ පනිවිඩ සමාජගත වෙනවා කියල් හ ඊඟටී නසරී අ අර වගේ කිය සයින් ල වේජ්ගේතම මේ කෙත්ත රටකට ජනවර්ගකට හ ඒගැන යන්කිසි රටන් රට ජන වර්ගෙන් ජන වර්ගේයට පුද්ගලයන්ගේෙන් පුද්ගලන්් මේකත් යෝදාගන ක්‍රමවේද වෙනස්වෙන්ඩ පුලුවමන්ගු ස්ලක් යෝග හර දැව් දාහර නැක්කි දිර වලන්නකෝ ද විධ රටවල්ල්ල ග්‍රීටින්න්ස් සුභ පතන තාලෙ ජපානී කොහොමොද කොරියන් වෙල පොමද එදකොට වෙස්ටන්ස් කැන මරිකන් වගේ බ්‍රිතාන්‍ය වගේ රටවල කොහමද අපේ රටේ කොහමද ඉදාව කොහොමද මේ අපි අයිබුවෝන් කියනවා ඉන්දිය නමස්තේගේ නො. එතකොට සමහරු අතරත වෙනවා සමාහරු අද් දෙක තියෙන විදේ වෙනස් සමාරු කොන්ද පහත් කරනවා එතකොට ආචාර දක්වන ක්‍රමවේද වෙනස්. එතකොට එකත් ඇැවිල්ල මේ සාරීරික භාෂාව ඉගන ඒවා විවිධආකාරයෙන් ඒ පොදු රට රටක් විදිහට පොදුව ේ ගත්තකින් පස්සේ පොදදු ඒ භාවිත කරන්න ලක්ෂණ හිටවත් අමතරවාර මූනීරියව් වගේ ඒ විිවිදීරියාව තමතවන්ට ආවනික විදිහට පුද්ල ණඩායම් වි ආවේනික විදිහයට සකස් කරගන සමාරවිට තයන්ඩ පුළුවන්. එතකොට සනිවේදනය කරන කොට දැන් අපි සනිවේධකයන් විදිහට සනිවේදනය කරනකොට ඒ සනිවේදනය පළදායි සනිවේදනයක්ක ඉඩනු. ඒ සනිවේදනය ක්‍රමය බොහොම සාර්ථක සනිවේදන ක්‍රමයක්ක ඉඩනා අපි අනිවාරයම මොකද කරන්න ඕනේ එතැ වී වඩා වැදගත්මදී තමයි. මෙනම අවාජික සං්‍යවේදන ක්‍රම ඒ සනිවේදන ක්‍රියාවල ේතුව යොදාගන්නමු අපි පිළිමයක් වගේ හිටගෙන එක තැනකො හේ කතා කරන්නට වඩා අපේ අත් දෙකින් අපේ ඇස්වලිං අපේ තොල්ලෙලිං අපේ මුහුණින් අප එක සංඥා නිකුත් කරන්න අපේ භාෂාවටනතැන් අපේ කරන පනිවිඩයට අදාළවාර්ථයට අදාළ දැ අපිගේම්කු සෝකාකෝල දෙයක් කියනවනම් අප එක හිනාගෙන කියන්නෙන් කොට එක හි නාගනිකොත් ඒ පනිවිටේ සමාජිකතයෙන් වැරදි විදිකට තු ම සංවේදී මනුසෙක් ොන විදියට. දොට ඒ කියනකොට අපේ මුොහුණ නිීරියාව වෙනස් වෙන සතුරු දායක දෙයක් කියනට අපේ මුහුණ නිීරියාව වෙනස් වෙනවා සිනාමුසු මුහුණක්ත් යෙනවා. එතකොට අපේ යංකිසි කියන අවධාරනාත්මක යම් පණනිවිඩයක් කියය නන්න එතන අපේ මුොහුණ නිීරියාව වෙනස් වෙනවා ඇදක සවභාවය වෙනස් ව දටක අපේ අංගචල අල ස්වරූපය ඒවා වෙනස් වනවා. එතකොට මෙනිමී සනිිවේදනයක් සාර්ථක කරගන්න නම් සනිවේදන ක්‍රියාවලිය සාර්ථක කරගන්න නම් හුදෙක් වච්චන විතරක් ප්‍රමාණවත් යන්න නෑ. එනිසාදැ මේ සනිවේදනය කරන්න ආකාරය කියල අපි ගත්තගින් පසු මේවාගැන අවාචික සං්‍යවේදන විතරක් තියෙන් ඕන වාචික සංනිවේධන විරක් යේ නොන ලිත සංනිවදනය විතරක් ය නොන විම සංනිවේදනය විතරක් තිය නොනෙ කෙක් නෑ. වාචික ස්‍යවේදනය තුළ අවාචික සනි්‍යවේධනය තියෙන පුළුව ජක සංනිවේදධනයක් කරන තැනම ිහිත් සනිවේදන භාවිත කරන පුළුවන්. හැබැ මේ කතා කරන්නේ මොහද සන්නිවේදන ස්වරූප කියලා සනිවේධනය ක්‍රියාවලයක් සිද්ධ වෙනකොට ඒ සිද්ධ වෙන ස්‍යවේදන ක්‍රියාවලිය ඇතුළේ භාවිත වන විවිධ ස්වරූප. දෙකන් අපි වාජචික ස්‍යිවේදනය භාවිත කරනවා කියළ කියේනවා. අවාජික ස්‍යවේධනී භාවිත කරනවා කෙල නවා. එතකොට අපි ලිකිත ස්‍යවේදන භාවිත කරනවා කියල කිය නවා. තු මේ මේේ තනී තනය අවස්ථාවල භාවිතකන්නේ වන්නේ වෙයි සං්‍යවේදන ක්‍රියාවලියක් තුළ අපට දකින ලැබෙන විවිධාකාර සං්‍යවේදන ආකාරණ ත සං්‍යවේදන ස්වරූපතමාක්ම කතා කරග. ඉනිසා අපේ සං්‍යවේදන ක්‍රියාවලයක් ඒ කාආකාරී නොවෙන්න. අපේ ස්‍යවේදන ක්‍රියාවලිය වඩාත් පළදායිවෙන්න ප්‍රතිඵල ලැබෙන්ඩනං අපි මේ වගේ විවිධ සනිවේදන ස්වරූපවල සංකලනයක් මිශත්‍රණයක් විදිහට අපේ සනිවේදනය කරන පුළුවන්නම්. ඒ පනි විඩය ග්‍රහකයාට බොහම පලදායි විදිහට ලබා දෙන්න පුළුවන් කමක් තියෙනවා. හරිද එතකොට මේ කියපු ටික මං හිතනවාලට තේරන්න ඇති කියල් එතක අවාචික සනිවේදනය ගක පිළිබඳව තේර වුනාද. ලි අවාචික සන්නවේදින කියනමක්ද කියනක පිළිබඳ අබෝධයක්ති ඉදු ර එදකොට අපි බලමෝයනගීලගට තිෙන සන්නේදන ක්‍රමය